ජනතාවගේ ඡන්දය සහ කතරේ මතයි සමස්ත රටේම දේශපාලනීය සුදුද කළුද යන තීරණය කරන්නේ. ඔබ පත් කරගන්නා ජනතා නියෝජිතයා පිළිබඳව ඔහුගේ සමාජීය සහ දේශපාලන වටපිටාව පිළිබඳව ඔබට අනිවාර්යයෙන්ම පැහැදිලි දැක්මක් තිබිය යුතුමයි. මොකද මේ ඔබේ කතරය බුද්ධිමත්ව පාවිච්චි කළ යුතු වෙලාවක්. කතාබහට අද දවසේ දේකුතු කරගන්නවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් අකුරැස්ස ආසන සංවිධායක ධුරයට පත් ජාත්‍යන්තරයේ පවා තමගේ ව්‍යාපාර හරහා ජයගත් දේශමාන්‍ය කරුණා කොඩිතුවක්ක මැතිතුමන්. ආයුෂ බොහෝ වේවා. ඔබතුමාගේ නහන පළවෙනි ප්‍රශ්නය. අතීත සහ වර්තමානයේ ඔබතුමාගේ පෞල් පසුබිම කොහොමද? මගේ අතීතය ගත්තොත් මගේ පියා නැතිවල දින 15ක ප්‍රශ්න කරලවන්නේ. ඉතින් අපේ පවුලේ 7 දෙනයි. මම පවුලේ බාලය. ඉතින් අම්මා අවශ්‍ය විදිහට ළමයි 7 දෙනා පහටවත් පිටත් නොකර පරිමාණය එක ගෙදරකින් මට කෑම වේලක් ගන්නවලුයි. අපේ ආච්චිලා අම්මලා අපි හදාවලා ගත්තා. අධ්‍යාපන සුසුම් ලබා දුන්නා. ඒ අධ්‍යාපන සුසුම් ලබා දීලා ඊට පස්සේ අපි මාමගේ කඩේකට සම්බන්ධ වෙනවා අතුරු කෝට්ටේ. නම්බර 831 අතුරු කෝට්ටේ කෝට්ටේ. ඊට පස්සේ මාමගාව අපුත්තක් විතරවගේ ඉඳලා පදික විදිහට කරනවා. එදා ඉඳලා අපි දැන් ශ්‍රී ලක්යක් සඳහා ගමන් කරේ. කොයි මාස්තාවක් ලෝන් එකක් ලිසින් අපේන්ස් එකක් කෝඩි එකක් ණයට බඩුයක් අරින්නේ. අපි ලැබෙන පිළිවෙලට ඒ කටයුත්ත කරගෙන ගියා. ගිහිල්ලා අද වෙනකොට ජාත්‍යන්තර සාමරට ව්‍යාපාර ක්ෂේත්‍රයේ දෙවැන්සේ 1% පිටකොටුවේ වැඩිම කොටස සංඛ්‍යාවක් තියෙන සිංහල බෞද්ධ ව්‍යාපාරික 1% කටයුතු කරනවා. ඒ වගේම දරුවෝ 5 දෙනෙක්, 5 දෙනාගෙන් 3 දෙනෙක් හරියට වෛද්‍යවරු. එක්කෙනෙක් පෝස්ට් ග්‍රැජුවට් මොනස් විශ්වවිද්‍යාලයේ නිරෝග ශිෂ්‍යය. ඒ වගේම අනිත් පුතුන් වුණත් ඒ සමාර්ථයන් තුනක් ලබා ගෙන විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙනවා. ඔබතුමා මේ වෙනකොට ශ්‍රී ලංකාව ප්‍රධාන කොටගත් ජාත්‍යන්තර ජයගත් ව්‍යවසායකයෙක්. අපි ගැන පැහැදිලි කිරීමක් කළොත්. පදිවිදියන් පටන් ගත්ත එක අද අපි ලෝකයේ තියෙන බලවත්ම රටවල්වලින් අපි ආනන්න ප්‍රනන්ද කරනවා. ඒක විශාල කැපකිරීමක් කරනවා. ඒ තමුන්ට තියෙන අත්දැකීම් තුල අපි ලබාගත් ජයග්‍රහණය. රටේ ව්‍යසනකාරී තත්ත්වවලදී ඔබතුමාගේ සමාජ සේවා කටයුතු කොහොමද සිද්ධ වෙන්නේ? අපි සාමාන්‍යයෙන් එදා ඉඳලා ගත්තම රටේ යම් කිසි කෙනෙකුට යම් කිසි උවදුරක් ලැබුණාන් පස්සේ අපිට ඒක ජාතිය ආගම් ભેද කුලයක් නැහැ. අපිට ඒක සාමාන්‍ය සුනාමියක්ද, ගම්මතුරක්ද, එහෙම නැත්නම් නියගයක්ද, ඒ හැම අවස්ථාවෙම මේ මාතෘ දිස්ත්‍රික් ජනතාව දන්නෝ. අපි තමයි වාහන පහක් පැය ගෙනල්ලා, බෝට්ටු කීපයක් ගෙනල්ලා, ඒ අවශ්‍ය ආකාරයට අවශ්‍ය කටයුතු කරන්නේ එදා සිට බෙදක්. සරලව ගත්තොත් ඔබතුමා ඉතාමත් සාර්ථක ව්‍යාපාරිකයෙක්. ඒ වගේම සමාජ සේවකයෙක්. ඉතින් ඇයි දේශපාලනයට එන්නේ? මගේ දේශපාලන ටිකක් අතීතයේ ටිකක් දුරයි. 1980 වල සීමා විවාදය මැතිවෙගේ ප්‍රජා හිත අහුසි කළ දවසේ ඉඳලා ඊට පස්සෙ ඒ 1982 ඔක්තෝබර 20 ඒ ජනාධිපතිවරයා ඉදිරිපත් කරන හිට්ලර් පොබ්බේ කඩුවෙන්න. එදා සිට මේ 2019 නොවැම්බර් 16 දක්වා පැවති හැම මැතිවරණයකදීම වාමාංශික දේශපාලන ජයග්‍රහණය කිරීම සඳහා උපරිම කැපකිරීම කරා. ඒ වගේම විශාල ආර්ථික ශක්තියක් අපි ලබා ගත්තා. සාමාන්‍යව කලින් අහපු ප්‍රශ්නෙත් එක්ක මේ උත්තරේ තියෙනවා. ප්‍රධාන හේතු වශයෙන් අපි ඒ සමාජ සේවකයෙක් වශයෙන් අපි පසුගිය පළාත් පාලන මැතිවරණ වෙලාවේ මේ ප්‍රදේශයේ මේ මාතර දිස්ත්‍රික්කයේ මහින්ද රාජපක්ෂ මහත්මයා පරාජය පත් වුණාන් පස්සේ ඔහු හැරගෙන ගියා මේ අපේ ශාසනික සංවිධායකව ඇතුළු ආසන සංවිධායකව පත් වුණා. ඒ අවස්ථාවේ අපි පළාත් පාලන මැතිවරණයට අපි නායකත්වය දුන්නා. ඒ නායකත්වය දීලා මම ජනාධිපති වෙන නායකත්වය දීලා අපේ රට වෙනුවෙන් විශාල මිනියක් කරා කියලා අපි මේ දේශපාලනේ ඉවත් කළා. ඒත් අපේ ප්‍රාදේශීය සභාමන්ත්‍රීවරු 34 දෙනා, ඒ වගේම ජාතික රැජිනේ එකතු කරපු 30 දෙනා, 64 දෙනා නැවිලා අපිට විශාල ඉල්ලීමක් තිබ්බා. ඒ වගේම ජනාධිපතිවරයා දිස්ත්‍රික්කේ නායක දලස් සලක් වෙනවා එතුමා, ඒ වගේම කාන්ත නිදේශක දෙනා එතුමාගේ ඉල්ලීමක් තමයි මම මේ දේශපාලන අවතීර්ණය කළේ. සමාජයේ ඔබතුමාව හඳුනන්නේ දේශපාලඥයෙක් විදියට නෙවෙයි. එතකොට කොහොමද මෙච්චර ජනතා සහයෝගයක් ඔබතුමාට ලැබෙන්නේ? ප්‍රධාන වශයෙන් මගේ මම කරන කාර්යයන් සමඟ, ඒක සමාජ සේවා කටයුතු සම්බන්ධ. ඊට පස්සේ මගේ ව්‍යාපාරේ වුණත් මම විශාල ලාභයක් ලබන්නේ නැහැ. මොකද හේතුව මට 3-4-5 ලාභයක් ලබන්නේ. ඒ තුළ මිනිසුන්ගේ විශ්වාසයක් තියෙනවා. මෙතුමා යම් කිසි වැඩ කොටසක් කරයි, කලින් කරපු කොටසක් තියෙනවා. මම සාමාන්‍ය වංචාව කරන බොහෝ ඒ දූෂණයෙන් පිරි කටයුත්තක් වශයෙන් හැම අවස්ථාවෙම පිළි සිටිනවා. මොනවා තාක්වත් ඒ දේශපාලඥයක් දන්නෝ
ප්‍රදේශවාසීන් දන්න මම හේතුවෙන්වත් නම් බොරුව පාවිච්චි කරන්නේ නැහැ මගේ ජීවිතය තුළ ඔබතුමාගේ ප්‍රායෝගික ක්‍රියාවලිය ගැන දැනුවත් කිරීමක් කළොත් එහෙම මම හිතන්නේ ඒකට හොඳම පිළිතුර මේ දිනුම් ප්‍රකාශන මේ ලංකා දේශපාලන ඉතිහාසයේ හැරුම් ලක්ෂයක් මෙතන නැති වෙනවා මේ දිනුම් ප්‍රකාශන තුළ කියන්නේ මන්ත්‍රීවරයෙකුට ලැබෙන වරප්‍රසාද වරදන් සියල්ලක්ම තමුන්ට ලැබෙන වැඩපත් තමුන්ට ලැබෙන විශ්‍රාමකවත් ප්‍රදේශවාසී ජනතාව වෙනුවෙන් කටයුතු කරනවා මම හිතන්නේ මේක විශාල වශයෙන් මා විශ්වාස කරනවා මේක මෙයන් වස මේ මෙතිවන්නේදී මාතර දිස්ත්‍රික්කය තුළ ඉහළින් උසාව තැබුවොත් අනුගමනය කරයි තවත් මන්ත්‍රී අපේක්ෂක 50 දෙනෙක් එහෙනම් අපි බලාපොරොත්තු වෙන දේ රටේ ජනයා බලාපොරොත්තු වෙන දේ මේක ඉෂ්ට වෙයි කියලා මා විශ්වාස කරනවා හරි එතකොට ඔබතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඇතුලේ අධ්‍යාපන සහ සෞඛ්‍ය ශාස්ත්‍ර වෙනුවෙන් කොහොමද ඉඩකඩ වෙන්නේ මේ කරුණාකර දුක් නිගලා දැක්ම මේක මේ 10 වෙනි ඡේදයේ තියෙන සෞඛ්‍ය පහසුකම් හා සංවර්ධන කිරීම ඒකම අපේ වෙනත් කටයුතු තියෙනවා සාමාන්‍ය සෑම වර්ෂයකම අපි ලක්ෂ 360ක 400ක විතර පෝජන මුදලෙන් අපි සංවර්ධන කටයුතු කරනවා අපි ලංකාවේ වැඩිම ලොකුම බද්දාංශල හැම වර්ෂයකම දෙනවා හැම කොසොනේම ගවයන් 50 දෙනෙක් දාස් කරනවා ඒ වගේම අපේ තා වැඩසටහන් තියෙන සෞඛ්‍ය අංශය වෙනුවෙන් අපි විශාල වශයෙන් ඔය අමාරු රෝගීන් ගත්තන් පස්සේ ඒ අයගේ සෞඛ්‍ය සේවා පස්සම සඳහා අපි විශාල වශයෙන් වාර්ෂික කැපෙන ආයතනක් සහ පුජ්‍යලෙක් වශයෙන් මම සඳහන් කරනවා එතකොට ඔබතුමා කියන විදිහට ඔබතුමාට තියෙන්නේ පොරොන්දු දේශපාලනයට වඩා ප්‍රායෝගික දේශපාලනයක්. ඇයි මෙහෙම කියන්නේ? මම ප්‍රධාන වශයෙන් ඒකට මේ දින ප්‍රකාශන ඉදිරිපත් කළේ තියෙනවා. මිනිස්සු අද පොරොන්දු දේශපාලනය කළා මිනිස්සු ඡන්දදායකය අද විශාල අපහසුතාවයකට පත් වෙලා තියෙනවා. සාමාන්‍ය ඡන්දදායකය ඇවිල්ලා මේ අවස්ථාවේ පළමුව පාර නැත්නම් පළමුව ගියක් මගේ දේශපාලන තුළ පළමුව පාර ජෙමුම මනාපයට මම යන්නේ. මම කියන්නේ ඔබතුමාලා මනාපෙ දෙන්න එපා. මම පාර හදලා දෙන්න ගේ හදලා දෙන්න ඒක මගේ සීනියක් මොකද හේතුව මිනිස්සු අමාරු වෙලා අපි ඡන්දයක් ලබාගෙන මේ තරතුරට ගිහිල්ලා අපි පාරේ බහැලා යන පුළුවන් තත්ත්වයකට හදා ගන්නවා මොකද දේශපාලනික වශයෙන් මම මාසික ලක්ෂ 30ක් වියදම් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ තුල ඇයි අපි පොරොන්දු දේශපාලනය කරන්නේ තාරුණ්‍ය වෙනුවෙන් ඔබතුමා කරපු මෙහෙ වගේම අනාගතය කරන්න බලාපොරොත්තු වෙන මෙහෙ කොහොමද අගමැතිතුමා අප්‍රසන්න ඇවිල්ලා කිව්වේ තාරුණ්‍යන්ට හොඳ ආදර්ශයක් මේ කරුණා කොඩිතුවක්කු ආදර්ශයට ගන්න කියලා. පහලින් ඇවිල්ලා අද වෙනකොට 18000කට ආසන්න ප්‍රමාණයක් රැකී රස්සා ලබා දීලා තියෙන තරුණ තරුණියන්ට. ඒ වගේම 60000කට ආසන්න ප්‍රමාණයක් අපේ ආයතනත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා වක්‍රව. ඒවනම් එතරම් අපි තරුණයන්ට අනාගතයක් පෙන්වලා තියෙනවා. ඒ වගේම අපි ඉදිරියේදී මෙන්න මේ නිලලා දැක්මේ ඒ තරුණයන් වෙනුවෙන් වෙනමම ඡේදයක් වෙන් කරලා තියෙනවා. අභිමානවත් තරුණයන්ට දිත්තේමත් අනාගතයක් මේ තුල ඒක අවශ්‍ය සියලුම පහසුකම් ලබා දීලා තියෙනවා. ඒ වගේම අපි තවත් ඉදිරියට ජාත්‍යන්තර සහ මෙරට තියෙන සම්බන්ධතාවයත් එක්ක අපි බලාපොරොත්තු වෙනම දීප්තිමත් අනාගතයක් තවනට හදනවා. අවසාන වශයෙන් ඔබතුමාගෙන් අහන්නේ ආදර්ශමත් පෙරලිකාර දේශපාලන අනුභවමක් සහිතව ඔබතුමා ලාංකික සහෝදර ජනතාවට ලබා දෙන ආදර්ශමත් සත්‍යවාදී පණිවිඩය මොකද්ද? මේ නිල්වලා දැක්මේ අපි ඡේදයන් 10ක් මේ හැම ශේෂ්ඨ සම්බන්ධව ඇතුළත් කරගන්න. ඒ ඡේදය සම්බන්ධව මේ පිටුපස්සේ පිටුවේ තියෙනවා. ඒකට අපි මුදල් සොයා ගන්න කොහොමද ක්‍රියාත්මක කරන්න කොහොමද. ඒතකොට ඒකේ විශාල ආදර්ශයක් තියෙනවා දේශපාලනයේ. මේ නිල්ලලා දැක්ම අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන් කොටස තමයි අපි මේකට ඇතුළත් කරගන්නේ. අපි මේක සම්පූර්ණව දියබිමන් සංවිධානයේ තියෙනවා අපේ. ඒ සංවිධානය හරහා ඒ වගේ තමයි හිටක්, ඒ වගේ සෞඛ්‍ය පහසුකම් මේ නිල්ලලා දැක්ම තුළ මේ ලංකාවේ ජනතාවට සියලුම ප්‍රශ්න වලට පිළිතුරු තියෙනවා. ඒ පිළිතුරු වලට මුදල් සොයා ගන්න ආකාරය අපිට මේ ප්‍රායෝගිකව කරන්න පුළුවන් මට්ටමින් පත් කරපු නිල්ලලා දැක්ම. මේ දේශපාලනය තුළ මේක කිසිම බොරුවක් නෑ. ඒ කියන්නේ මොකද මම ඒක නිසා තමයි මෙන්න මේ දියුරුම් ප්‍රකාශන උනත් මුලින්ම ඉදිරිපත් කළා. ඒවා මේ රටේ යථාර්ථයක් බවට පත් වෙන දියුරුම් ප්‍රකාශන සහ නිල්ලලා දැක්ම කීකේ අඩංගු වෙනවා. ඔබේ වටිනා ඡන්දය ඔබට සහ රටට වටිනාකමක් ලබා දිය හැකි කෙනෙකුට ලබා දෙන්න. කරුණා කොඩිතුවක්කු ඔබ හඳුනන නායකයා.